පසුගිය කාලය තුල කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත් පිළිබඳව දැඩි ආන්දෝලනයක් රට තුල මතුව තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව උණුසුම් වෙද්දී රටේම සමස්ත ජනතාව තුල අදාළ පනත් කෙටුම්පත් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණා. මේ හේතුවෙන් දේශපාලන සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායම් රැසක් කොමිෂන් සභා පනත් කෙටුම්පත් පිළිබඳව අදහස් දැක්වීම ආරම්භ කළ අතර මේ පිළිබඳව තීරණයක් ගැනීම සඳහා පාර්ශ්ව රැසක් ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට තීරණය කළා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අදාළ කරුණු දැක්වීම වලට අනුව පංච පුද්ගල විනිසුරු මඩුලක් විසින් ඒ පිළිබඳව සුවා බලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයාට රහසිගතව දැනුම් දුන්නා. කථානායකවරයා වෙත මීට පෙර දැනුම් දී තිබූ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයන් අද දින කථානායක මහින්ද යාපාබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. කථානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ සිදු කළ ප්‍රකාශයට අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කර ඇති බව ප්‍රකාශ කළා. ඒ අනුව ඇතැම් වගන්ති සම්මත කිරීම සඳහා විශේෂ බහුතරයක් අවශ්‍ය බවත් තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක්ද අවශ්‍ය බවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් අදාළ වගන්ති සංශෝධනය කරන්නේ නම් සරල බහුතරයකින් එය සම්මත කළ හැකි බවටද ශ්‍රේෂ්ඨාධිකරණයේ දැනුම් දී ඇති බවයි කථානායකවරයා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ. Announcement: I wish to inform the Parliament that I have received the determination of the Supreme Court in respect of the bill entitled "The Provisions of Clauses Clause 53(2)(b) read with Clause 53(3)(b) with the bill of the bill is inconsistent with Article 76 of the Constitution read with Articles 3 and 4 of the Constitution and could be validly passed only with the special majority provided for in Article 84(2) of the Constitution and approved by the people at a referendum by virtue of the provisions of Article 83. However, the said inconsistencies will cease if clauses are amended as mentioned in the determination of the Supreme Court. මේ වගේ වැදගත් පනතක් මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක ඉදිරිපත් කිරීම ඉතාමත් අසෝබඩ ක්‍රියාවක් කියලා මොකද මේක අර රෝමයේ ගිනි ගන්නකොට නීරෝ වීණා වාදනය කරනවා වගේ හරි ඒක ඔබතුමාගේ මතේ කරුණාකරලා මේ කරදර කරන්න එපා ඉතින් මේ වගේ වසංගතයක් තියෙනකොට මේ වගේ පරද ඒක රීති පොතේ නෑ එහෙම එක ඉදිරිපත් කිරීම හරිද ඔව් බොහොම ස්තුතියි ඔබතුමාගේ මතේ ඔබතුමා ප්‍රකාශ කරන්න ඔව් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ව්‍යවස්ථාවේ 79 වන ව්‍යවස්ථාවේ විවිධ ප්‍රකාරව 20/21 මැයි 13 වන දින මා විසින් එකතු කළ අගය මත බදුහා සංශෝධනා දේශීය ආදායම් සංශෝධන නැමැති පනත් කෙටුම්පත් සහතික සටහන් කළ ලද බව දන්වනු කැමැත්තෙමි. මොනවාද? ඔව්. අපේ රීති ප්‍රශ්න මතු කරනකොට ඔබතුමා අහක බලන්න වෙන මොනවත් බන්දනේ කියවඩවා. මේ රීති ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඔබතුමා රීති ප්‍රශ්නයක් මතු කරේ නෑනේ මේ වෙනකන්. මම කියන්නේ ඔබතුමා මොන රීති යටතේද අද සභාවක ඔය ඒ රටේ ජනතාව මේ රටේ ජනතාව හෙලා දකිනවා මේ ක්‍රියාමාර්ගය මේ ක්‍රියාමාර්ගය හෙලා දකිනවා මේ වගේ වසංගතයක් තියෙනකොට ඒ රීතිය මොකද්ද කියන්නේ මේ මොන රීති යටතේ ඔබතුමා කියන්නේ සභාව රැස්වෙන්න එපා මොන රීති යටතේ ඔබතුමා කියන්නේ සභාව රැස්වෙන්න එපා ඔබතුමා දැන් කියමු සාරාංශය අපිට දෙන්නේ කියලා ඉල්ලීමක් කරනවා හා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.